ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්වයේ දිනේවා තේමාවෙන් සංවිධාන වූ මේ උත්සවය ඊයේ පසරුවේ පැවැතුනේ කොළඹ පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා රුසියානු මිත්‍ර සංගමේ නියෝජ්‍ය සභාපති රුසියාවේ ප්‍රධාන සංගනායක පූජ්‍ය මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති මෙම වැඩසටහනට සර්ව ආගමික නායකයන් දෙක්ව සිටියා මෙහිදී රුසියානු රජයට හා රුසියානු ජනතාවට සහාය පළ කරමින් සංදේශයක් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා වෙත බාර දෙනු ලැබුවා අපි රුසියාවේ තිබෙන සහයෝගය බා නුගත් රටක් විදියටයි මම දකින්නේ. ඒකට හේතුව අන්තිම අවුරුදු 10 ගණන බැලුවොත් මේ අවුරුදු 10 ඇතුළත අපේ රටත් රුසියාවත් අතර තියෙන ආර්ථික ගනුදෙනු වල වටිනාකම ඩොලර් බිලියන 400ක්. අපේ අසල්වැසි රටත් රුසියාවත් අතර තියෙන ගනුදෙනුව ඩොලර් බිලියන 19ක්. අපි රුසියාවෙන් තේ ටික අපේ යවනවා. රුසියානු සංචාරක ලංකාවට එනවා. මේ තමයි අපේ තියෙන ලොකුම ගනුදෙනු. එහෙම නැතුව අපේ නිෂ්පාදන වැඩ කටයුතු වලට අපේ ආර්ථික ක්‍රමයේ ක්‍රමාත්කිරීමට අවශ්‍ය වෙන කර්මාන්ත බැර කර්මාන්ත කිසිම දෙයකින් අපි ලංකාවට කිසිම ආකාරයකින් අඩුම ගානේ තෙල් පිරිපහදුවකටවත් අද දක්වා උදව් උපකාර ඉල්ලලවත් ඒ ගැන කතා කරලවත් නැහැ. රුසියාවෙන් ඉතා විශාල ප්‍රමාණයේ ආවා යෝජනාවල් ලංකාවට. ඒ යෝජනා කිසි දෙයක් ක්‍රියාත්මක වුණේ නැහැ. මම තානාපති වෙලා ඉන්නකොට 18ක් ද්විපාර්ෂික ගිවිසුම් අත්සන් කළා. ඩොලර් මිලියන 800ක් ජනාධිපති පුටින් ලබා දුන්නා. ඩොලර් මිලියන 800ක් ලංකාව වෙනුවෙන් කෘෂි කර්මයේ නොයෙකුත් දේවල් වලට. එක රුපියලක් ලංකාව පාවිච්චි කරේ නැහැ. දෙපාර්තමේන්තුවෙ තිබිලා අනිත් පැත්තට ගත්තා. මට අද වගේ මතකයි ලැබුරෝ විදේශ කටයුතු ඇමතිතුමා ලංකාවට ආවෙලාවේ දහවල් භෝජන සංග්‍රහයේදී ඒක ඇමතිවරයෙක් ලංකාවේ ඇහුවා ධීවර කර්මාන්තය ගැන උදව් කරන්න පුළුවන්ද? එතුමා කිව්වා මේ ධීවර කර්මාන්තය ගැන තියෙනවනේ බයිලටරල් ඇග්‍රීමෙන්ට් එකක්. එතන මම හිටියා. මමයි ඇග්‍රීමෙන්ට් එක රස්සම් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ අවසරෙත් එක්ක රටවල් දෙක අතර. අපේ රටේ ඒ ඇමතිවරයා දන්නේ නැහැ මේ ගිවිසුමක්වත් තියෙන එක. දැන් මේ ගුවන් යානේ ඩොලර් මිලියන ගාණක් එයාර්ෆ්ලොට් වලට අලාබ වුණා. නමුත් අද දක්වා අඩුම ගානේ මේ ගැන කනගාටුව ප්‍රකාශ කළා රාජතාන්ත්‍රික මට්ටමින් කිසිම දෙයක් රුසියාවට ගියේ නැහැ. කටයුතු අමාත්‍යාංශ ඉදිරිපත් කර නිවේදනය දක්කනම් ඒක හිනාවට ලක් වෙන නිවේදනයක්. අපි රුසියානු සමුහාණ්ඩුවේ තෙල් ඩොලර් 120ක් දක්වා අරගෙන මෙහි ගෙනල්ලා ක්‍රෙඩිට් වලට විකුණනවා. ඉන්දියාවෙන් අපි ගන්නවා ඩොලර් 85ට රුසියාවෙන් දෙන තෙල් ඩොලර් 135ක් වෙලා. ඒ හේතුව අපි ක්‍රෙඩිට් එකටත් ඉන්දියාවට ගෙවනවා. අපේ විදේශ ප්‍රතිපත්ති හදලා තියෙන්නේ වෙන විදේශයක. වෙන රටවල විදේශ ප්‍රතිපත්ති හදන්නේ තමන්ගේ රටේ. අපි ඒක හදන්නේ පිට රටක. අපි ස්වාධීන රටක්, අපි කුඩා රටක්. නමුත් ජාත්‍යන්තර දේශපාලනේ අපි බොහොම පරිස්සමෙන් කියවාගෙන අපේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්ති අපි අනුගමනය කළ යුතුව තිබෙනවා. එදා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඒ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය ගෙනිච්ච නිසා තමයි ලෝකයේ සෑම බලවත් රටක් එක්කම තම සමීපව කටයුතු කළා. අපේ රටට අවශ්‍ය සෑම අවස්ථාවකදීම එයාගේ මිත්‍රත්වය සහයෝගය ලබා ගන්න පුළුවන්කම ලැබුණා. මේවා වරින් වර වෙනස් වුණා විවිධ නායකින් යටතේ. ඉතින් ඒවැ ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විඳින්නේ.